අද මම කියන්න යන්නේ 2021 වසරට අදාළ වෙන සම්පූර්ණ පලාපල විස්තරය ගැනයි. ඉතින් මේෂ ලග්නයේ ඉඳන් මීන ලග්නයේ වෙනකම් ඔබේ ජීවිතයට බොහොම වැදගත් වෙන දේවල් මෙතනදී මම කියනවා. ඔබට මේ කියන පලාපල අප වෙත ලබා දෙන්නේ ජෝතිර්වේදිනී ජෝතිෂ විශාරද දෙනියායේ විශ්විගොඩකන්ද මහත්මියයි. අනිවාර්යෙන්ම මේ වීඩියෝව මුලින්දන් අවසන් වෙනකම්ම බලන්න. වීඩියෝට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලා ගන්න මතක ඇතුව මේක ෂෙයා කරන්න. ඔයා තවම අපේ Astrology Prediction YouTube channel එක subscribe කළේ නැද්ද? එහෙනම් බලබල ඉන්නේ නැතුව දැන්ම subscribe කරන්න. මේ වීඩියෝ එක නැවත වරක් බලා ගන්න නම් Astrology Prediction 2021 ලග්න පලාපල කියලා YouTube එකේ search කරන්න. Kanya Lagnaya 2021 වර්ෂයේ ආරම්භයේ කන්‍යා රාශියේ ග්‍රහ පිහිටීම් අනුව බලපාන ශුභ අශුභ තත්ත්වයන් සලකා බලමු. රාහුගේ පිහිටීම් අනුව රැකියා කටයුතු සම්බන්ධයෙන් බාධක තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. ඉතින් ඔබේ ධනය ගැන කතා කළොත් එහෙම ධනය සම්බන්ධ ස්ථානය වන දෙවැන්න අධිපති සිකුරු ග්‍රහය යහපත් අන්දමින් පිහිටීම නිසා ආදායම් තත්ත්ව යහපත් තත්ත්වයක පවතී. බ්‍රහස්පති බලවත් වීම නිසා ආයෝජනය කරන මුදලින් යහපත් ආදායම් තත්ත්වයක් ලබා ගැනීමේ හැකියාවද අනිවාර්යෙන්ම තියෙනවා. බුධ ග්‍රහය හතරවැන්නේ සිටීමෙන්ද මුදල් තත්ත්වය යහපත් වේ. ඒ අනුව යහපත් කරුණුවලට මුදල් යෙදීමෙන් යහපත් ආදායම් තත්ත්වයන් ලබා ගැනීමේ හැකියාවක් ඇති වෙනවා. ඔබගේ අධ්‍යාපනය ගැන කතා කළොත් එහෙම කන්‍යා ලග්නයේ අනුව අධ්‍යාපනය නියෝජනය කරනු ලබන්නේ කේන්ද්‍රයේ පස්වැන්නයි. ඒ අනුව වර්ෂයේ ආරම්භයේ ගුරු ග්‍රහය අධ්‍යාපන සම්බන්ධයෙන් පස්වැන්නේ ස්ථානගත වෙලා ඉන්නවා. මෙන්න මේ නිසා යහපත් ඥාන ශක්තියක් සහිතව අධ්‍යාපන කටයුතුවල යෙදීමේ වාසනාව ඇති වෙනවා. මේ 26 ඉඳන් ජූනි 2 දක්වා බුධ මිතුන රාශියේත් අගෝස්තු 26 ඉඳන් නොවැම්බර් 2 දක්වා බුධ බලවත්ව කන්‍යා රාශියේත් ගමන් කරයි. බුධ බලවත්ව ගමන් කරන කාලේ ඉගෙනීමේ කටයුතුවල යහපත් තත්ත්වයක් තමයි උදා වෙන්නේ. මෙන්න මේ කාලයේදී විභාග ආදී ජය ගැනීමේ හැකියාව අනිවාර්යෙන්ම ඇති වෙනවා. බුධගේ බලවත් වීමත් බ්‍රහස්පතිගේ බලවත් වීමත් ඉගෙනීම සම්බන්ධව පස්වැන්නේ ගමන් කිරීම නිසා ඉගෙනීමේ කටයුතු සම්බන්ධ යහපත් ප්‍රතිඵල ඔබට උදා වේ. ඔබේ රැකියා කටයුතු ගැන බැලුවොත් එහෙම මෙම ලග්නයට අනුව රැකියා ස්ථානය වන දසවැන්න අයිතිවන්නේ බුධ ග්‍රහයාට. බුධ ග්‍රහය වර්ෂයේ ආරම්භයේදී නම් යහපත් වන්නේ නැහැ. නමුත් හතරවැන්නේ ස්ථානගත වීම නිසා රැකියා කටයුතු සම්බන්ධයෙන් දියුණුව ඇති කරයි. රැකියා අපේක්ෂකයන්ගේ රැකියා ලැබීම් ඇති වෙනවා. ඒ වගේම රැකියාවල නිරතයගේ රැකියා කටයුතුල දියුණුවක් ඇතිවේ. උසස් වීමද ඔබට ලැබේ. වර්ෂයේ ආරම්භයේ රැකියා ස්ථානයේ ගමන් කිරීම නිසා තරමක් ප්‍රශ්න ඇති වෙනවා. වර්ෂයේ මුල සිටම රාහු ග්‍රහයා නවවැන්නේ ගමන් කිරීම නිසා රැකියා සම්බන්ධයෙන් ප්‍රශ්න අඩු කරයි. ඒ අනුව දියුණුව ඇති කරයි. උසස් වීමද ඇති වෙනවා. රැකියා බලාපොරොත්තු වෙන අයගේ එම අදහස් ඉෂ්ට වේ. කන්‍යා ලග්නින් උපන් ඔබේ ගෘහ ජීවිතය සම්බන්ධයෙන් බැලුවොත් එහෙම සෙනසුරු වර්ෂයේ ආරම්භයේ පස්වැන්නේ සිටීම නිසා පදිංචි ස්ථානවල කරදර ප්‍රශ්න පවුලේ කරදර ඥාතීන්ගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මෙම තත්ත්වයන් නොවැම්බර් 20 ගුරුමාරුවෙන් පස්සේ අඩු වෙලා යනවා. සෙනසුරු පස්වැන්නේ සිටීම නිසා සිතට කරදර යෙදෙන ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. පප ප්‍රදේශයේ අසනීප ගතිත් ඇති වෙන්න පුළුවන්. පස්වැන්නේ පාප ග්‍රහයේ නිමිති වීම නිසා පවුල් ජීවිතයේ කරදර ප්‍රශ්න ඇති නොකරයි. ඔබගේ සෞඛ්‍ය ගැන බැලුවොත් එහෙම සෙනසුරු පස්වැන්නේ ස්ථානගත වීම නිසා බඩ ප්‍රදේශයේ අසනීප ගති ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පාදවල වාත වේදනා ගති තුවාල ඇතිවීමද ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ සෙනසුරු ගමන අනුව බඩේ අසනීප ගති බලපායි. ග්‍රහ අගුණ පවතින කාලයන්හි ශාන්ති වශයෙන් නිතර ආගමික කටයුතුවල යෙදීමත් පෝති පූජා තැබීමත් ශුභදායක වේ. ඒ වගේම අභිසංවිධාන යන්ත්‍ර පැලදීමත් අභිසංවිධාන පිරිත නිතර කියවීමත් ශුභදායක වේ. ඔබගේ අය දෙකක් වන අතර වැය 5යි.